බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා පාර්ලිමේන්තුවට. මෙය එළඹෙන 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නියමිතව තිබෙනවා. මෙම පනත ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසක් තමයි මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. මේ වත්කම් තක්සේරු කොට 1% නාමික බද්දකට යටත්. කාගාවද මේ හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙන්නේ? මේ රටේ පොදු ජනතාව ගාව නැහැ. දේශපාලකයන් 40ක් ගාව මෙම හෙළි නොකරන ලද වත්කම් තිබෙනවා. චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් 40ක් ගාව මෙම හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙනවා. ජාව ආරාමකරුවන් ගාව මේ ධනය තිබෙනවා. අර්ජුන මහේන්ද්‍ර මහ බැංකුවේ විශාල වංචාවකට හවුල් වූවේ එම ධනය ඔහුට නීත්‍යානුකූල කරගන්න පුළුවන් මෙම පනතහර. අර්ජුන එලෝසියස්ලාගේ ධනය, පාතාලේ කුඩු ව්‍යාපාරිකයන්ගේ ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන් මෙම පනතහර. වැසිර රාජපක්ෂ තෝරාගන්නේ කළු පුරවැසියන්ගේ කළු ධනය. කළු ධනය උපයා ගන්න ලද අය තමන්ගේම ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා තමන්ම විසින් නීති සම්පාදනය කරනවාද කියන සැකය පවා මේ තුල ඇති වී තිබෙනවා. එක අතකින් ජනාධිපතිවරයා ජනතාවට පටිතද කරගන්න කැප කරන්න කියලා ඉල්ලනවා. අනිත් අතින් ජනාධිපතිවරයාගේ අනෙක් සොහොයුරා පාර්ලිමේන්තුවට ආණ්ඩුවට අය විය යුතු බදු පැහැර හරින බදු කපා හරින කියලා පාර්ලිමේන්තුව යෝජනා ගේනවා. මොකද්ද මේ කරන්නේ විගටම? 7 වෙනිදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කර මේ මුදල් පනතට විරුද්ධවද අපි ඡන්ද ප්‍රකාශයට පත් කර බව කියන්න ඕන. ආර්ථික ක්‍රියාවලියට නීත්‍යානුකූල එකතුණු වෙච්ච උපේපු සල්ලි තියෙනවා මිනිස්සුන්ගේ. ඒවා කළු සල්ලි වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේදී. නමුත් අපි විවෘත කරනවා රාජ්‍ය ව්‍යාපෘති අරමුදලට ලංකාවේ ඕනම පුජ්‍යලයකට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව. ඔවුන් හොයපු ආකාරය අපිට හොය හොයන්න වෙලාවක් නැහැ.